मम जयंत अवरुदु देखक जपान इंदला गेदरावे देदास नमे अवरुद्दे जपाने इन्न काले लंकावे गोडाकाय मात्तेक हितवत्तुना ए अतरेन कुलिया पिटिये जगत विशेषाई ममाई जगतुई अवरुद्दक्म एकतनक वेडकला एहिंदा अपि देन्न गोडाक्म हितवत्तुना जगत मटकालीन लंकावट आवा मात लंकावट आवट पसे कथा करंड कीला जगत नंबर्स देख तुनाक में दूंना जया है बे मचां माम में दून नंबर्स हरी टम वैध करने वाद कीला मामा नान दानी ने मुकद मचां माँग इन्ने टिका दुष्कर पैत्तक ताम हरी टक कारंटे के वाद नेबा कोहमुना तुम लंकावट आपु काले क अपे किधर आनी वारे म वारिंग में तीन एड्रेस एक जगत මට තුනට හතරට නවපු කොලයක් අතට දුන්නා. මම 2009 ලංකාවට ආවට පස්සේ ජගත් දීපු හැම නම්බර් එකකටම කතා කරා. ඒත් කිව්වා වගේම මට ජගත්ව සම්බන්ධ කරගන්න නම් බැරි වුණා. ඔය අතරේ මට මතක් වුණා මගේ තවත් ජපානයේ හිටපු යාළුවෙක් ගැන. එයාගේ නම කුසුම්සිරි. මං එහෙට මෙහෙට කතා කරලා කුසුම්ගේ නම්බර් එක හොයාගන්න හැදුවත් මට බැරි වුණා අන්තිමේදී මං ජපානේ යාළුවෙකුට කතා කරන වෙලාවේ මට කුසුම්සිරිගේ නම්බර් එක හම්බ වුණා මං ඒ වෙලාවෙම කුසුම්සිරිට කතා කරා අප්පට සිරි ජයා උඹ උඹටත් අපිව මතක් වෙලා තියෙන්නේ කවදා ආවේ එහෙම කියලා කතාව පටන් ගත්ත කුසුම්සිරි මට ගොඩාක් විස්තර කිව්වා ඔහු දැන් කුලියා පිටිය පැත්තේ වාහන සේල් එකක් දාගෙන ඉන්න බව තමයි කිව්වේ. ඊට අමතරව කුසුම්සිරි කියපු තවත් දෙයකින් මගේ හිතට ලොකු දුකක් දැනුණා. මචං ජයා උඹ නියම දවසේ කතා කරේ. අද උදේ ජගත මට කතා කරා. මචං උගේ තාත්තා නැති වෙලා අලිය ගහලලු. මං හිට සේල් එක වහලා දාලා යන්න හිතන් හිටියේ. උඹගේ තතිජාත මිත්‍රයනේ मको किया बत्ते नोद कुसुमे हेम कियनु कोट मम दिपाराक नोहितम मलगेदर अंड एनवा कीला किवे अनिवार्यम मगे यालुवगे तात्तगे मलगेदर यांट मोन हिंदा हेबै मचां ऊ इन्ने कुलिया पिटियनुत गोडा कैत टिका कैलाव पैत्तट वेंड एतुलेलु गेवाल तीयन्ने मा जीवितेट गिहिल्ला नै बं कामक नै උඹ හෙට උදේ පාන්දරම අපේ ගෙදරට වරෙන්. අපි දෙන්නා මගේ බයික් එකේ මල ගෙදර යමු. පහවදා උදේ පාන්දරම මම පිටකොටුවට ගිහිල්ලා කුලියා පිටිය බස් එකට නැගී බස් 3-4ක්ම යනකන් ඉඳලා හැම බස් එකකටම පුතුම සෙනගක් හිටියේ. මම බස් එකට නගිනකොට 10ත් පහුවෙලා. දීර්ඝ ගමනකින් පස්සේ हवस हतर अमार वितर वेनकोट मंकुलिया पिटियेट गिया मंगियेपु बस्सेक कीप पुलकम खेडी खेडी तमय यांडौने मंकुलिया पिटिये बस स्टैंडेकट यानकोटम कुसुमय माव एक्केयांड एवित हिटिया जया मचान दें अपि मेहेम करमु अपे गेवल पैत्ते गिहिल्ला पोड्डा सप्पायां हेम वेला ඊට පස්සේ 7ට 8ට විතර බයිසිකලෙන් යම් මලගෙ දෙට්ට. එහෙම හොඳයි නේ. කුසුමයා එහෙම කිව්වේ හිනා වෙන ගමන්. මගේ ඇඟටත් හොඳටම අමාරුයි. කොහොමටත් මං ගෙදරට කියලා ආවේ දවසක් විතර මලගෙදර ඉඳලා ඉන්නේ කියලා. කුසුමයාගේ ගෙදරට ගියපු මං හොඳට නාගත්තා. ඊට පස්සේ ඌත් එක්ක උගේ වත්ත පිටිපස්සේ තියෙන ලොකු දූරියන් ගහයට ගියා අපි දෙන්නා. රහ මෙර ටික සප්පායන් වෙන ගමන් පහුගිය තොරතුරු කතා කළා. ඔය අතරේදී ජගත්ගේ තාත්තගේ මරණ ගැන කුසුමයා මට කිව්වා. "පව් මචං. ජගත්ගේ තාත්තා හරි අහිංසක මිනිහෙක්. හේනට යන අතරෙත් තමයි අලිය ගහලා තියෙන්නේ.
මිනිහා බේරෙන්න දුවලා තියෙනවා. නමුත් අලියා පිටිපස්සෙන් එලවලා අල්ලගෙන පොලේ ගහලා. ජගත කුලියා පිටියේ පැත්තේ ටවුමෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්න හැදුවේ. ඒත් මචං ඔය තාත්තම තමයි අකමැති වෙලා තියෙන්නේ. මට මේ කැලේ හොඳයි ටවුමට යන්න බෑ කියලා. කුසුම් සිරි එහෙම කියනකොට මට ජගත්ගේ තාත්ත ගැන ගොඩාක් දුක හිතුණා. මොකද ජගත්ට රට එන්න තාත්තා සල්ලි දීලා තිබුණේ දෑතෙවිරියෙන් හරි හම්බ කරපු සල්ලි වලින්. ජගත් ඒ ගැන නිතරම මට කිව්වා. කොහොම හරි අපි දෙන්නා කාලා බීලා මලගෙදර යන්න ලෑස්ති වෙනකොට රෑ 10ක් පහු වෙලා. ජගත්ගේ ඩිස්කවරි බයික් එකට නැග්ග අපි දෙන්නා මලගෙදර යන්න පිටත් වුණා. පැය භාගයක් විතර තාර පාර දිගේ ගියපු ජගත් දකුණු අත පැත්තේ තිබුණු ගුරු පාරකට බයිසිකලේ හැරෙව්වා. හරවල වැඩි දුරක් යන්න උනේ නෑ. කැලේ පැත්තේ ඉඳලා අපු තටි කළු පූසෙක් බයිසිකලේ ඉස්සරහ රෝදෙට පැන්නා. ජගත් බ්‍රේක් ගැහුවත් ඌව බේර ගන්න නම් බැරි වුණා. බයිසිකලේ ඉස්සරහ රෝදෙට අහුණු පූසා ඇඹරිලා ගිහිල්ලා බෙල්ල පැත්තකට කඩා වැටිලා එතනම මැරුණා. वाहन वल्ट पूस अहुवेंड होंद नेल्लु बांग नेद हने मांदा मे पूसा निका बलेंग वागे अविल अपे बाईसिकल एट पैन्नी नेंग इती मुनो कुरा नद मेन्न मुग कैलेट विसिकरला दाला अपे अंड गी गमने अंबांग एहम कीपु कुसुमया लंग तिबुनु गहल को लेकिंग अल्लला पूस मलकुन कैलेट विसिकरा मार भया भयानक देख पेर निमित्त मगे हित मट हेम किवा आपाहु टिकदुरा क्यादि तिबुनु कड़याकलंग मंग कुसुमेट केला बाईसिकले नवत्त गत्ता ए कड़ें बित्तर देखा गत्त मंग बाईसिकले इसरह रोदेटाई पीटिपासे रोदेटाई तियला एक उडिं बाईसिकले गंड केला किवे एहमुनत වෙන්න තියෙන ජීවිත අනතුරක් වලකිනවා කියලා මං අහලා තිබුණු නිසා කුසුමයා නම් මේ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. නමුත් මං කිව්ව හින්දම ඌ ඒ දේ ඒ විදිහටම කරා. ওই විදිහට ඉස්සරහට ගියපු කුසුමේ එක පාරටම බයිසිකලේ නතර කරා. ඒ මචං ජය मगे काकुल मुखे तो कैव मगे बंग दैवी लतिक पुटा किंद हम बालन का ऐह में क्या पुकुसुम बाइसिकले एलिंग काकुल दिया पहलवा ते ये ने उगे दाकुन काकुल काउ दे नियपुत वाली पूर लगा के ले न वा नियपुत पार वाल हाथ रखती बुना देना मांग मित रखने में ऊ थोंदे टम बाए बिला ऐ मध्यवट वैस कुत्ते दहलेंड पटांगता පේනතෙක් මානික ගයක් නැහැ. අපි මහා ලොකු කැලයක් මැද්ද හිටියේ. බයික් එකේ එළියෙන් තමයි මෙච්චර වෙලා අපි ඉස්සරහට ආවේ. බයිසිකලේ නතර කරපු නිසා දැන් ඒ එළියත් නැහැ. ජයා මට මාර විදියට පෙට්‍රල් ගඳක් එනවා. පොඩ්ඩක් බලපන් පෙට්‍රල් ටැංකිය දිහා. එහෙම කියපු කුසුම් ආපහු බයිසිකලේ ස්ටාර්ට් කරා. බයිසිකලේ එළියෙන් ටැංකිය ඉදිරිපස අපිට යන්තමට පෙනුණා. තියුණු ආයුධයකින් ඇනලා වගේ පෙට්‍රල් ටැංකියේ වම්මත පැත්තෙන් පෙට්‍රල් විදිනවා. මේක කොහොමද බං උනේ? මං පෙට්‍රල් ෆුල් ටැංක් ගහගෙන න්යාවේ. අනික මේකේ ලීක් එකක් තියෙන විදිහක් නැහැ. දැන් අපි මොකද්ද බං කරන්නේ? කුසුමේ ඇහුවේ අඬන්න ඔන්න මෙන්න ඉන්න ගන්නට. මම තොඳටම බය වෙලා හිටියේ. කවුද මෙහෙම වැඩක් කරන්නේ? ඒ මදුවට අපි දෙන්න දැන් හොඳටම තේමිලා. හරි. යන්න පුළුවන් තරම් දුර ඉස්සරහට යන්. එහෙම කියපු කුසුමයා මාත් අතගෙන මීටර් 500ක් 600ක් වගේ ඉස්සරහට ගියා. එහෙම යනකොට අපි දැක්කා ඉස්සරහ පොඩි ගයක් වගේ එකක් තියෙනවා. හැබැයි අන්ධකාරෙ තිබුණේ. අන්න අන්න අතන මොකද්ද පොඩි ගෙයක් වගේ තියෙනවා. ඉක්මනට එතට බයිසිකලේ ගනි.
මං කෑ ගහලා ඌට කිව්වා අපි බයිසිකලේ අරන් එතනට යනකොටම එතන හිටපු කවුරු හරි වේගෙන් ඒකේ පිටිපස්සට යනවා අපි දෙන්න හොඳටම දැක්කා හැබැයි පැහැදිලිව දැක්කේ නෑ අඳුරු ඡායාවක් වගේ තමයි අපිට පෙනුනේ අපි දෙන්නම ඒක ඇතුළට ගොඩ වුණා ඒ ගේ ළඟම විශාල රූස ගහක් තිබුණා මුළු පරිසරයේම තිබුණේ අමුතුම අමුතු මූසල ගතියක් කවුද බං මෙතන ඉඳලා අපිව දැකලා පිටිපස්සට ගියේ යන්න පොඩක් බලන්න කුසුමිට එහෙම කිව්ව මං ඌවත් ඇදගෙන පිටිපස්සට ගියේ ඒ මිනිස්සයාට අපිට වෙච්ච දේවල් කියලා පිහිටක් ලබා ගන්න හිතාගෙන අපි පිටිපස්සට ගියත් පිටිපස්සේ කවුරුත් හිටියේ නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? වැස්ස පායනකම් මෙතන ඉඳලා බයිසිකලේ තල්ලු කරගෙන යමු. ආපහු නම් බයිසිකලේ ස්ටාර්ට් වෙන එකක් නැහැ පෙට්‍රල් ගියපු විදිහට. එහෙම කියපු කුසුමයා මගේ අතිනුත් ඇදගෙන ආපහු ඒ පොඩි ගේ ඇතුළට ආවා. මෙන්න බලේ අපි එනකොට අර මිනිහා ආපහු ගේ ඇතුළේ මං අඳුරේ වුණත් ඒ මිනිහාගේ මූණ දැක්කා. ඒ මූණේ මස් කලදක් නෑ. මස් දිය වෙලා වගේ ගිහිල්ලා. මහ වියරු හිනාවකින් මූණ සරසගෙන හිටපු ඒ මිනිහා අපිව දැක්කා විතරයි. නිකම් පා වෙලා වගේ කැලේ ඇතුළට ගියා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඒ ජයා පොඩක් වටපිටාව බලපන්. අපි මේ ඉන්නේ කනත්තක තියෙන මඩුවක නේද? කුසුම්සිරි එහෙම කිව්වේ මට ළඟම තිබුණු සොහොන් කොටක් පෙන්නන ගමන්. දෙයියනේ අපි දෙන්න වැස්සට ඇවිත් නැතර වෙලා තියෙන්නේ. කනත්තක හදලා තිබුණු මිනි තියෙන මඩු කෑල්ලේ. අපේ ඇස් දෙක අඳුරට හුරු වෙනකොට අපි දෙන්න දැක්කා වටේටම තියෙන මිනි වලවල් සහ බැඳලා තිබුණු මිනි ගෙවල්. අපි දෙන්නට දෙන්න පයි වේවුලන්ට පටන් ගත්තා. ජයා තවත් මෙතන ඉන්න බෑ මචං. යන් ඉඳහම් පොඩ්ඩක් මේක ස්ටාර්ට් වෙනවද කියලා බලන්න. එහෙම කියපු කුසුම්සිරි බයිසිකලේ ස්ටාර්ට් කරන්න හැදුවා. කිව්වා වගේම ස්ටාර්ට් වෙනවා තියා හිතන්නේවත් නෑ. කුසුමේ වෙන කරන්න දෙයක් නෑ. අපි දෙන්නම බයිසිකලේ තල්ලු කරන් දුවමු. මං යෝජනා කරනකොටම කුසුමයා ක්‍රියාත්මක වුණා. ඌ බයිසිකලේ ඉස්සරහට තල්ලු කරගෙන යනකොට මං පිටිපස්සෙනුත් තල්ලුවක් දුන්නා. අපිට යන්න තිබුණේ වල ගොඩලි තියෙන පාරක. දැන් නම් අපි දෙන්නට කිසි දෙයක් පේන්නේ නැහැ. යාන්තම් අඳුරට හුරු වෙච්ච ඇස් දෙක හින්දා තමයි මෙහෙම හරියන්නේ. දැන් කොහොමද බං අපි ගේ හොයාගන්නේ? මං එකම එක පාරක්වත් ජගතගේ ගෙදර ඇවිල්ලා නැහැ. උදේ කතා කරපු වෙලාවේ ගෙදරට එන පාර අහගත්ත විතරයි. ඒත් මචං ඒක මේ වගේ පාරක් නෙමෙයි කියලා මට හොඳටම විශ්වාසයි. මං හිතන්නේ ජයා අපිට පාර වැරදිලා. කුසුම්සිරි එහෙම කියනකොට මටත් ඌ කියන්නේ ඇත්තක් කියලා තේරුණා. මොකද මේ වගේ පරිසරයක නම් මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑ. හරිම ගුප්ත පරිසරයක් තිබුණේ. වටේටම සොහොන් කොත් වගේ දෙයක් පාර දෙපැත්තෙම තිබුණා. ඇඟ හී ගඩු පිපෙන තරම් අමුතුම හුලඟක් ලොකු අදෝනාවක් දීගෙන අපි දෙන්න වටේ කැරකුණා. අපි දෙන්නටම හොඳටම මහන්සි. අපි දෙන්න යනවා විතරක් නෙමෙයි බයිසිකලෙකුත් තල්ලු කරගෙන යන්න ඕන. පාර අහගන්න කිසිම මිනිසෙක් නැහැ. මං ඔරලෝසුවෙන් වෙලාව බැලුවා. හරියටම රෑ 11:55. ඔය විදිහට මහා කැලේ අපි තව ටික දුරක් ඉස්සරහට යනකොට මනුස්ස ඡායාවක් වගේ දෙයක් අපේ ඉදිරියට ආවා. අපි හැම නැවතුණා. අපි දැකපු දේ හරි. ඒ මනුස්සෙක් එයා අපි ඉස්සරහට ආවා. මහත්තුරු මේ මහ රෑ වෙලා කොහේ යන ගමන්ද? ඒ මිනිස්සයා එහෙම අහනකොට මෙච්චර වෙලා බයෙන් හිටපු අපේ හිතට
අමුතුම ශක්තියක් ආවා. අපි ආපු කාරණේ සහ අපිට වෙච්ච කරදර ටික ඔක්කොම ඒ මිනිස්යාට කිව්වා. අයියෝ මහත්තුරුන්ට පාර වැරදිලා. මීට හැතැක්ම දෙකකට එහායින් තියෙන තුම්මං හන්දියෙන් මහත්තුරු හැරෙන්න ඕනේ වම් පැත්තට. නමුත් මේ මහත්තුරු හැරිලා තියෙන්නේ මේ ඝන කැලේ පැත්තට. මේ පැත්තේ තියෙන්නේ ලොකු කනත්තක්නේ. හොඳ සිහිය තියෙන මිනිස්සේ මේ පැත්තට මහ රෑතියා දවාලකටවත් එන්නේ නෑ මහත්තයෝ. මෙතන හොල්මන් ගුහාව. දැන් කාරිනේ මං මහත්තුරුන්ට කෙටි පාරක් පෙන්නන්නම් මලගෙදර යන්න. ඒත් හැබැයි ඔය බයිසිකලේ නම් අරගෙන යන්න හම්බෙන්නේ නෑ මහත්තයෝ. ඕක මෙතන කැලෑවට දාලා ලොක්කොල්ලා අපි යන්. බය වෙන්න එපා. ඕවා ගන්න හොරු මෙහෙ ඉන්නේ නෑ. ඒ මිනිස්සයා කිව්වේ අමුතු විදියට හිනා වෙලා. මොනවා වුණත් ඒ මිනිස්සයා හරීම හොඳ කෙනෙක් බව අපිට තේරුණා. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් තිබුණු ඔහු කොටුකොටු සර්මක් ඇඳලා සුදු පාට ෂර්ට් එකක් ඇඳගෙන තමයි හිටියේ. මූණත් හරි අහිංසක බව අඳුරේ වුණත් මම තේරුම් ගත්තා. මම ඉස්සර වෙන්නම්. මහත්තුරු මයේ පස්සෙන් එන්න. මේ ඝන කැලේ සතා සීපා වගේම බේරිලා යන එක හරිම අමාරුයි. මෙතන ඉඳලා පාරක් නැහැ. ගස් අස්සෙන් පාර හොයාගෙන තමයි යන්න වෙන්නේ. මහත්තුරු මම තියෙන තැනටම අඩිය තියන්න. පොඩ්ඩක්වත් වෙනස් කරන්න එපා. එක කකුලක් හරි වැරදි පැත්තට තිබ්බොත් දෙපැත්තෙම තියෙන්නේ මහ හෙළ. අපි යන්නේ හෙළ මැද්දේ තියෙන පොඩි අඩි දෙකක විතර පාරක. ඒ මිනිසයා එහෙම කියනකොට අපි දෙන්නම ගුලි ගැහිලා බොහොම හිමින් එයා යන පාරෙම හැතැක්ම දෙකක් විතර ගියා කියලා අපිට හොඳටම මතකයි. මහා ලොකු ගල් දිගේ මහා ලොකු ගස් මැද්දෙන් දොළ පාරවල් පහු කරලා අපිත් එක්ක යන අතර ඒ මිනිසයා වැඩිය කතා කරේ නෑ. අපි ඇහුව ප්‍රශ්නෙකට උත්තර දුන්නා විතරයි. මහත්තයලගේ වෙලාවට මාව හම්බ වුණේ. එහෙම නැත්තං ඔයි මහත්තුරු දෙන්න මේ කැලේ අතරමං වෙලා අලින්ට අහුවෙනවා. එහෙමත් නැත්තං සතෙක් සරුපේක් දෂ්ට කොරන්ටත් ඉඩ තිබුණා. එහෙම අපිත් එක්ක කතා කර කර ආපු ඒ මිනිසයා එක පාරටම වෙලක් ළඟ වගේ තැනක නතර වුණා. මෙතනින් මං නතර වෙන්නම් මහත්තයෝ. මේ වෙල පහු කරාම මහත්තුරුන්ට මල ගෙදර එළිය පෙනේවි. ඒ එළිය තියෙන තැනට කෙලින්ම යන්න. එහෙම කියපු ඒ මිනිසයා අපිත් එක්ක බොහෝම සුන්දරව හිනා වෙලා ආපහු යන්න හැරුණා. මේ වෙනකොට අපේ ඇස් අඳුරට හොඳටම හුරු වෙලා තිබුණේ. ඒ මිනිස්යාට පින් දුන්නු අපි දෙන්නා වෙලෙන් එගොඩ වෙලා මල ගෙදරට ගියා. අපි මල ගෙදරට කිට්ටු කරනකොට කුසුම් සිරිට නම් ඇවිද ගන්න බැරි තරමටම කකුල අමාරුයි. එළිය තියෙන හරියට ඇවිත් බලනකොට කකුල නිල් පාටට ඉදිමිලා තිබුණා. පාරවල් හතර වැදුණු තැන ඉලිප්පිල පෙනුණා. කොහොම වුණත් අපි දෙන්න මල ගෙදර ඇතුළටම ගියා. අපිව දැකපු ජගත්ට හිතා ගන්නවත් බෑ අපි ආවේ කොහොමද කියලා. ජගත්ගේ තාත්තට ගෞරවය පුද කරන්න ඉස්සල්ලා අපි දෙන්න අපිට වෙච්ච හැමදේම ජගත්ට කිව්වා. ජගත් පුදුම වුණා. දෙයෝ සාකි, උඹලා දෙන්න මහා අමු කැලේකනේ ගිහිල්ලා තියෙන්නේ. ඒ මදිවට සොහොන
මෙහෙම බේරිලා ආපු එක ගැන සතුටු වෙයලා. කෝ කවුද උඹලව එක්කගෙන ආපු මාමා? මට පොඩ්ඩක් පෙන්නපන්. අපේ ගමේ කෙනෙක් වෙන්න ඇති. ජගත් එහෙම කියනකොට අපි කිව්වා එයා ආපහු ගියා කියලා. ඊට පස්සේ අපි දෙන්නා ජගත්ගේ තාත්තගේ මිනිය බලන්න ගියා. මං ওই ජගත්ගේ තාත්තව දැකලා තිබුණෙම නෑ. මිනිය ළඟට ගිහිල්ලා අපි බලනකොට මට හොඳට ඒ මූණ දැකලා පුරුදු බවක් තේරුණා. මේ මෙයාව මට හොඳට දැකලා පුරුදුයි වගේ. කුසුම්සිරි මගේ කනට කරලා රහසින් කිව්වා. ඒ නිසාම මම ආපහු පාරක් මිනිය දිහා හොඳට බැලුවා. දෙයියනේ, මේ අපිව එක්කගෙන ආපු මිනිස්සයා නේද? එතකොට ඒ ජගත්ගේ මැරිච්ච තාත්තගේ අවතාරෙද අපිව එක්කගෙන ආවේ? ඒක උනේ කොහොමද? පිට කොන්ද දිගේ සීතල වෙනවත් සමගම දැස් නිලංකාර වී සමබරතාවයේ ගිලිහෙන බව මට දැනුණා.